යිබෝවන් ජනවාරයට ව්‍යාරේුවෙන් ලොස්සන්ජලිස් නුවර සිට අදා පහමුවන්නේ ප්‍රවීණ්ට චිත්‍රපටා දක්ෂ අතුරල ලියනගේ මහත්බා. ඔබ ජාතිහා ජාත්‍යත්‍ර තලි චිත්‍රපට හා නාට්‍ය අධ්‍යක්ෂවර මංහිතය සම්මමාන්ටරසක් දිනාගන තිය නවා. වසර හතර කාලයක් තිස්සේ ංහිතන්න බතුමා අපට මොනගැනු නෑ මොකද ඔබ කලාවෙන් සම්මාර්ගෙනද. ඇත්තටම කලාවෙෙන්නම් සමුගන්න අදහසක් තිබුණ නෑ? හ අපි සිද්ධවන අපේ ජීවිතවලට දැනන ජීවිතවලට බද්ධ සමාජයෙන් පොට ෑඇත් වෙලාන්න මං අවරුදුුව හතරක් වගේ කාලයක් ඇතුලද මන්දනට ලංකාව සමාජෙන් එලිය මෙ ලොවස් සන්ජලිසුවර ම ජීවත්වෙන්නේ. දැනට තාව කාල. ඇතරම කලාව සමුද ලාට ම වගේ ඇත්තම ැනනෙ එක මේ කලාව කියන එක ජීවිතයට රිජුම බද්ධයක් නෑ කිසි ිනිියකුගේ මේ මනිස්සු ල දේ. ූලි අවශ්‍යථතා ලයිස්තුව බොහොම විධමාත්ව බොහොම සහනදාය ලෙසව සැපිරෙන සමාජිකර තමයි කලා අශ්‍යවෙන්නේ මසු විවේකේ ගත කරන්න. ඇතරම මේ වෙනකොට බටහිර බොම තර්කානකෝල චින්තකයෝ අලුත්චින්තකෝ පිළිියරන්තින දෙයක් තමයි තුන්න්න ලෝකෙ රටවල මයිතවෙන් තුන්නන් ලෝක රටකට තුන්න්න ෝක රටවල මිනිස්සුන්ට ඉස්සෙල්ලාම අයිතිවෙන්නේ බෞතිකන කරයා බෞතිකිවේ ගොඩනැගිලි යානවාහන සහ උද්බිත එම හාඩ් ලෑම්ස්කේප් කියන නගර. නමුත් සංවර්ධීත පලමින් ලෝක රටවල්ට මුලිම ගොඩ නගන්නේ මානවහා දේශපාල නගරේ අප ටම්පේන්නේ ගොඩ නැගලි නගරේ තරම මානවාහා දේශපාල නගරේ ගොඩ නැගෙන නැති රටක භෞති නගර ගොඩ නැගවුවට පස්ස සිද්ධ වලදේ තමයි එතනද අර සමාජය ගමන් කරන වේගේ ගමන් කර දිසාන්න ඉතාම ප්‍රබල ප්‍රශ්නයක් ඇත්වෙන. ලොක ටල දේපාලනක්න විසින් ඉතාම සීකයෙන් බෞතික නගරය ගොඩනන. ගොඩන කළ රාජාත්‍රය රජ තන්ත්‍රයේ විසින්නේ බෞතික නගරේ කළමනා කරණය කරන්න මේ නඩත්තු කරන්න උත්සාහගන්න. මෙතනද එතු රාජත්ත්‍යය වෙනස්ච්ේ ගමන් අර බෞතික නගරේ බලය වෙනස් සච්චකම් බෞතික නගරේ ළමනා කරණය පරිපාලනය වෙනස් වෙන. දැන් පලෙන් ලෝකෙ රට නගරවල කරන්නේ රටවල කරන්නේ සමාජය කරන්නේ මුලින් දේශපාල නගර ගොඩනකට. යන න ගර ගොට ගන. මෙ මේ මානමයට මේ දේශපාල නගරේ ඇතුළ ජීවත්තන මිනිහට වගකීමක් නිරාහසෙන් පැවරවා බෞතික නගරේ බලාගන්න. දහර ගත්ත අපි ලංකාවේ මොනහර දෙයක් කාලාහඩදාසයක් විසිකරන් හදනු. අපි ලෝකෙ රටකටට පස නහරදයක් කාලා කළදාශය විසි කරන ගත්තට එලියට එනකොටමට මතක් එන මේක දාන තැනක් තිේන කියෙන. මේක අපේ. ට ඇතුුවෙන් ෝකට එනෑ මෙම එක තමයි මානව දේපාල නගරේ නම් ශර්ල උදාාරනැ කිවේ. එතකොට මෙ මේ මානව නගර ගොඩනග නැතුව ෞති නරේ ගොඩනග හ වමද තමයි අද අපි විදිමේ. අපේ මානෝ නගරේ අතහැර අපිට එන්න සිද්ත වුණේ. කන ෞතික නගරයකින් සසාජක් ඉසරහට ගෙනියන්න බෑ ඒක මේ වෙනකොට ඉතාම සාර්ථකව ඉතාම අත්හදා බැලීමකින් ඔප්පු කල්ල තියෙනවා ලෝකෙ පලවෙන් ලෝකේ රටවල් තුන්න්න ලෝකේ රටවල්ල අතර මූලිකම් වෙනස්කම ආර්ථිකයෙන් හා සමාජීවසෙන් මේ මානවනගරය සහ බෞතික නගරය අතර තියන සමතුලිතතාවේ. ආරක්ෂය කරන්න නැතිවීම තමයි මූලික ප්‍රශ්න. මට කලාවේ යම් කිසි දුරකට එන්න සිද්ධ වෙන්නෙත් මෙන්න මේ අසමතුලිතතාවේ මත අපි අපේ කලා කෘති මානව වෙනුවෙන් දායද කරන්න ගත්ත උත් සහෙත් ප්‍රතිබල කියයන්නේ බතුමාර්කය ලංකාවේ. සමමුතු ිත බාව නහහි කිය. අත්තරම ලංකාවගෙන් නෙම කියන්න තියන මුලික වශයෙන් කියන තියන්නේ. තුන්වින් ලෝක කිසිම රටක ඒ සමුතුල තාව හදලා නැ කියනකත. ඒ එවන් මෙහිම කතා කරන්නේ. චිනේ මේ බිස්නස්ස එක ඉසරහට යුද්ධ පිටියක්. ිනේ මංගලන්නේ මරිිචිමනිස්සු.

ඒවසයි මටවා වැඩිකොට හක් පැරිල්ලතින් වැඩේ බොහෝ ජයට කෙරනවා. අහල පහ රව සේර මෙනොල්. තු හටවල් කීපේ මගේහි සංචාය කලතීරවා. ඒ තියන ලෝක අත්දැක මෙක් අපේ රට ස්ට්‍රීන් කොයි වගේ ස්ථානයකද.ඇතන අපේ රට විදිර ගත්තරස මටක වල්ගීමමින් ලොකුට කහතා කරන්න ෑම මම රටේ වගගේ ීතු දේපානක් නො නිසා මුත් මට පපුරවශය ලේස ගත්තර පස්සේ නවියන් සමාජත්ත කිය ගෙනෙක් විදිර ගත්තර පස්සේ මට කියන්න පුළුවන් අපේ රටේ තියන මූලික ප්‍රශ්නය තමයි ලෝකෙට් එක්ක දැක් හම ැනදේ තමයි ට යන්ත්‍රණයක් නැතිකම්ම. යන්ත්‍ර න තික මලලා කියන්නේ ඒ එක න ිච්ර කාලික ඇත්වල නද යන්තන යන්ත්‍රන නැතිබුණ. එක එක ඒක අක්්‍රී බවයන්නේ යන්ත්‍රන ඇතිබුණ ඇතරම් උදහන දිරික දේශපාලක්ඥය න්න මහජනතාවන්න ලක හෙමයි හැම රටේ දේපාලක්ඥයයින්න මහජනතාවඉන්න. මේ දේශපාලලක්ඥාගේ මේ අව්‍යතා වූමනා මහජනතාවට රජුහවදාවතයෙන්නේෙ නෑ යන්ත්‍රණයක් ඔස්සේ තමයිෙන්න්න අපේ රටේ කිව් හම උදාහරණ කදර ගත්තර පස්සේ පරිපාලන සේවකයා. පරිපාලන සේවේ කියෙ බොහොම විශේෂිත වූ විභාග කරමයකින් තොරාගත්ත පිරිසක් විසින් තම ලේකම්මොරු කියන පිරිසක් ඇති කරල තින්. මෙන ලේකම්වරු කියෙ පිරිස තමයි යාන්ත්‍රනය වෙලා තියන් රට දේශපාලක්ඥා බීවන්නේ බුද්ධිමතෙක්ද කොහොමෙනක්ද කියන කෙ මේ ප්‍රශ්න මෙතන නමුත් දේශාලක්ඥා විසින් ගන්න ව්‍යවස්ථාව ඇතුළේ ට ගන්නාවත් ක්‍රියාමාර්ග. ලේකම්වරයා හරහ තමයි මේකම යාන්ත්‍රණය විදිරම ලකම්වරයා විිය්හ ගතගන්නවා පල්ලයා දක්වා. මෙන්න මේක ලෝක ඉත්තාම වැදගත් දෙයක්ක් විරිරම දැකලතින් යාන්ත්‍රනය එකකන් උදාානගත්තම දේශපාලන පරිපාලනය දේශපාලන පක්ෂ වෙනස් වෙනවා. පුද්ගලයා වෙනස් වෙන. නමු තර යාන්ත්‍රනය රටක වෙනස් වෙන්නේ නෑ. ඒ යන්ත්‍රණය ව උනොත්ව වෙන්නේ මේ රට ඉස්සරහල ෙනන්න බෑ ගර දේපාලක්ඥ්‍යා. ුම ගන්දනු කරන්න නවා න්ත්‍රන් පිටි මහජනෙක් දේශපා ලක්ය මහජනත ක්න ගන්ුන ඉතාම භහනක මුොද ඒක ඇ පද්ගල ගන්ු න්න ල ඇ හමකැ එකක අප හොතර දක්ල නවා දැ දරන් ක ටම ම ලඟගද හොඳ දේශපානචින්තකෙක් හිටියා ඩෙවිඩ් මේ හෝ් කියලා. එයා මෙ දැනට අමෙරිකාව ජීවත්වන දේශපානචීන්තකෙක් යා ලියනව පොතක්පොත ඉලක්ක කරගන්න තුනෙන් ලෝක දේශපනල ගෙන. ඇතුන්ලෝක දේශපාලනය කියලා කියන්නේ ටරෑන්ගල් පොලිටික්ස් කියලා කියන්නේ. ත්‍රිකෝනාකාර දේශපාලයක් ඒැන් එයා කියනවා ස්ත්‍රිකොනයකෙන් හරි ශක්තිමත් පදනමක්. එක හොඳට පදනමක් තියෙනවා පොලොව එ පටන්ගන්න දේශපාලන. සමාජය දේශපාලනනිසා ආර්ථික කිය මේ වියහැතුන එකතු කරන්න. මේගොල්ලෝ ට්‍රෑන්ගල් පොලිටක්ස් හොට පදනමක් සහිත පාදකින් පටන් අරක් දේශාලංශය උඩට යනකොට ආදතු අමතක් කරලා කේතුව කාකාරය දේපාලක් උඩට යනවා පාදතුන අමොතක් ඇල්ල. එතකොට වෙන්නේ අත්වනෝමතික බලතුලනයක් බලතුරනේ බිඳිල අත් නෝමතික බලයක් දේපාලනක් න ොඩනැකින මෙන තුන් ලොක දේශපානයේ ්‍රරයින්ගල් පොලටික් න මේේ ේවිඩ ේර් හෝක කියන මචර්රයා ඉදිරිපත් කරන්න. මෙන්න මෙතන දී දුන්න ලෝක දේශපාලක්නා යන්ත්‍රනය ඉක්මවා අත්වනෝමතික පෞද්ගලක ලක් බලකර එෙනවා ඇැයි මේක. හතම පුුවන් වෙන්නේ දශපල් ලක්ාට නෙමයි සමාජයට සමාජජ මහජනතාවට ප්‍රබල උමන හජත හැමදිස්ම දැනුවත් නෑ හමදෙකීම මහජනතාව ම ප්‍රබල ප්‍රශ්න විශේෂ තුන් ලොක පවගට මජනතාව උදේසිට හවස දක්වායන්නේ ප්‍රශ්න ජාලයක. තොකොට මෙන්නවාගේ අද ලෝක විග්‍රහ වෙලා තියන්න අප දේශ පල් ක් ්‍ය යන්ත ග. පාන රජියම දේශ මජතාවට බලපෑම් සහිත දේශපාලයක් කරන්න යාම තුළි මෙ මේ ට්‍රයින්ගල් පොලික්ස් කිය තේරයෙන් තමයි දැ මුල් තුන්ෙන් ලොකටවල් දුවන්න කියලා අපිට මේවෙලා වර්තමාර් දේශාල විචාරකයක පැදිලි කරන විශේජයම අපේ වගේ රටක එතකොට ලෝක දේශපාලයක් සමඟ අපේ ශ්‍රී ලංකාව යන්නේ කොයි පැත්තරද කොයි බටද ශ්‍රී ලංකාව යන්න කයි පැ ඇ කියලා හවාම එකට දෙනති ඉතාම අමු උත්තරයක්ක් මො ශ්‍රීලාලංකාවක් කිසින් පැත්කර යන්න දෙන්න නෑ මජනතාව. ඇයි එක දැ උදාහරණයක් විදිර පෙන්නවාම බන්්ඩාරණය රජේ සිරිමාවා බ්ඩාරනායක රජ සැලසුම් කර අම්ගිසි කාලි ආර්ථක ප්‍රතිපත්තියක් ඒ සරහට ගයා නම් අද වෙනකොට තවත් පුංචි අපිට චීනයක් හදනවා. ඉළඟට එකට යන්න දෙන්නනෑ ජයා යවර්ත දේ පල ද මහන මහනතාව මාජය දේශපාලගේ සිගන හර ද එකකන් පක්ෂ දේශපාල නිසා ඒක පක්ෂ දේශපල හැම කෙනෙක්පු සම්බන්ධ. සිල්මා පණ්ඩානායක අගමැතිවරයගේ උමනාවනේ සංෘර්තා අර්ථකෙන් අපේ හටගෙනියන් ඒ මේමන පර ගිනි චන අපිතා පුංචි චීනය දෙකත මයි ජයා ජයවර්ත නත තිවරට උමනාවන මේකතාව. ංග පපුර්ෝකා කර දිිසරග ර්ථක හඳුනාද ඕ මේ වෙන පොට එකගේ නිච්චා කම්පලීට්ලි අපට තව ඕපන නිකනමියකේ සිංගපූරුවක් කොයක් හදන බල. ඉල්න්නට මහින්ද රාජපක්ක ජනාතධපතිවරට උමනාව තිබුණා මේකෙතාව ඩුබයි වගනා කරයක් කරන්න මේ තුන්දනා කිසිම උමනහමට අපිට දිලන ජනතාව. එතකොට ඉතරම අප රට ගමන් කරන්නේ ගමන් කරන්නවා නවතිනවා පස්සටනවා ගමන් කන්නවා නවතිනව පස්සරෙනවා අපවෝ ගමන් කරන්නවා මෙන්නම එක තමයි. මේකට හොඳම උදාන අපට ලෝකෙන් හම්බෙනවා ගමන් කරන්නේ ගොහටද කියන එකට. මේක යිස්කොට් ලන්ත ජාර්තික ඇඩම ස්මිත් ඇද සස්සේ හැත්ත හය ලියනෙනවා වල්ත් ofෆ්ද නේශන් කියන පොතේ පැහැදිලිවම මෙයාතමයි මේ ලිබර්ල් සමාජයේ මේ නිදහස්. ඉතාව සයිත නිදහස් මිනිසුන්ගේ මානව නිදහස සහිත සමාජයේ අලුත් සමාජයේ ප්‍රධානයෙක් වෙන්නේ දැමකද ප නිදහස ගැනට අපි සමාජවාදී සමාජයේ නිදහස ගැන වෙන කක්තිබුණ කතා කල සේ දැන් මේ වෙලාට අපට රුසිාව හෝ චීනය නැති නිසා සමාජවාදය රජු අරමුණකට අප සමාජද පොඩ්ඩක් පැත්තක තියෙන ලෝකෙන්ක් නමුත් අපට තියන ලිබර මුලු ලකෙන් වෙලා ගත සමාජ මේ අඩමුස්පිත් ඉ පැදිලිව ලිබරක් සමාජය හදන්න සරන පොත සකස්රට පස්සේ මෙ අ දැන නව සකර ටික දවසක් යන කොට ලිබරන් සමාජත් මිනිහ තනි තනිවම තනි තනිවම තමන්ට උමනා පරිදි ඉදිරියට ගමන් කරනවා. ඉ ගමන් කරට පස්සේ ටිකට කාලයන දැනවා තමන්ගේ තනි ශක්තිය ඇති මිනිසුන් ඉදිරියට ගමන් කරන අතරේ මහා පිරිසක් ගමන්ර ගත නොහැකිව එක දැන හැදනමට. මෙතවර හදාගත්ත මේ ලිබරල් කියන මේ සංකල්පේට ඔන්න බලපෑමක් ඇතිවෙනවා. ඉරස මේක යන්න බැහැගඇතිගෙනළ ලිබල් කියන ප්‍රතිපත්තියයට ඇතුළත් කරනවා සුබසාධන ප්‍රතිපත්තිය. එතකොට එකතුවන යාගත නොහැකි පිරිසට රජ සුපසාධනය ඇතුළත් කළ සුබසාධනය වින් මේ රාජ සුපසාධනය විසිත් මනිස රටයන ොක තමයි ලෝකයේ ක්‍රමවේදයක් සකස්කරගන්න විදදිී. අප මේකර තවත් පොහම පලල් කාටත් රජ බලපාන උදහරණයක් දෙන්න පුුවන්. තෙල්. ලෝකෙ තෙල් කියන සම්පත ඉතාම තීරණාතුන්ක සම්පතක්. දැ මුලිම ලෝක තෙල් සහ රත්තරං ගන්න දෙලනේ. පස්සෙ දියුණු වෙලා මේ ලෝක පලවෙන ෝ රටක් මරික නකට අමරිගාව ොලර එක තෙල් එක් ගඳුරගන්නන පටන් ගත රත්තරං අයිංගල ඇතකොට ොලරේ තමයි තෙල්වල මිල තිරණයගන සාධකය වෙන්. එංගලන්තේ එදා සම්සය පණය තෙල් සම්පත තෙල් සොයාගැනීමක් කරන ැනීම් කරගන්නවා එක ලසකුළු තෙල් සම්පත් පාවිච්චි කනවා ඉදිරියටයන් මෙනට එංගලන්ත අධරජ්‍යන් නොකො වෙනනස්ස ලයිවර. ඉලකට එදදා සම්සය පනස් පහේ ඕලන්දයට තෙල් ලැබෙනු. මේකළු ලැබෙන ඕලන්දෙල් ලැබෙන තෙල් ප්‍රමාණය පනස් පය ලැබි එකකුො අතුො මතික තෙල් ප්‍රමාණයම තෙල් මතම හිතාගෙන දලා එදන්ස යට පානකොට තෙල් සම්පත ඉවර කරගන්න. ත මේ වෙලාව මේ ලෝකෙ අපිට අපරට සිදුර බල පාන හටක් තින විශේෂම නොවේජයන් නොවජයන් රජය කියනක සුවිශේෂම රජයක් ඉතාම කුඩා රජයක් නමුත් විශේෂිතය ලක දේශපාල ඉතාම තීරාත්මක ප්‍රශනලට මැදිහච්ච රජා. මේ ගොල තින තෙල්ෙක් මේගුලන්ම ත තෙල් සම්බන්ධ ලකය කරන ැනීම් සම්බන්ධව දෙන අපි පූර්ව නිගමන ්‍රරිපෝට් නවජන රජ පොට් ඉතාම ප්‍රබල ෝක පිළිෙන තරන් සුරයි තෙල් සම්බන්ධ. මේ ගල්ල මේ හොයා ගන්න තෙල් ටික ර එද සම්සේ පනහැල් හොයාගෙන හැට පනස් පහෙල් හොයාගෙන හැට පයිවුට විරගන්න නැව මේකු තෙල් හොයාගන්න අතර තෙල්වලින් ලබන්න මුදල ලෝක වෙළඳ පොලට එකතුගෙන් නතර ලෝකෙ කොටස් වෙළඳ පොලේ කොටස් මොල දීගන්න. එකට මේගු තෙල්වලින් කරන්න මේ ව කොට ලෝක කොටස් වෙළඳ පොලේ සිර්් දෙකක අයිතිකාරයෝ වෙලා ඉන්නවා නොවේජයන් රජි. එතකට බලන්න ක්‍රමවේදයක් එක්ක රටයි ස්‍රහටගෙන නියන හැට. අපි තින ආසන්නම සංවර්ධිත පැත්තර් ගමන් කර රටවල්තම අරාබි කර රටල සෞද්‍ය අරාිලු භායෝගෙනට මේ වගේ රටල් මුොකද කරන්නේ මේවාගේ රටවල් තමයි තෙල්ල සුවිශේෂ යිතිකාරය. ඒත් මේකොළ තාමත් ඒකන තෙල් මේ ලෝක අත්දැකම් එක්ක ගමන් කරන්න තෙල්වල්ට ඇති සැකෑ මත තෙල් මත මාර්ථක ගොඩන්න ඇතුව ආසියාවේ තවත් තවත් බිම් මලදි අරගෙන වගාගන්න වෙන උපක්කම වෙන උප්‍රම ව උපක්‍රමල් රට තේල්මත හි රට මුූලු රජ්‍යම ගඩන ගන්න තෙල්මත අයි ගමංග නමුත් තෙල්මත තියෙන සැක අයිංකරගෙන. ඟ ඊළඟ පරම්පරාවද මේ ප්‍රශ්නය ඇතිවේ කියලා වෙන වෙන ගන් ගමන් කන්න. එතකොට තමයි රාජ්‍යක ස්ථාවරත්වය රාජක අනාගතය ගොඩ නැගැෙන ති මේකට ඔබ හිතන් ලෝනේ මේ සඳහා රටක දේශපාලලක්ඥයක් කුමන මට්ටම පැසු ඥානයක් තිබ යුතු මිනියෙක්ද අපිට අපි කල්පනය කරන අපේ රට ඉන්න දේශපාලලක් නෝ හැම වනම. ඉතාම සර දේශපාලක්ෂ පිරිස අපිටින්න අ අපතේ අබැෑංගිලිගානට බෞහතර දේශපාලක්යයට මෙහම ලෝක දේශපාලන එක් ගමන්කිරේ ානයේ ීනනාදගෙන ප්‍රශන තමයි අපි යන ප්‍රශ්නය අපේ රට ඉදිරියට ගෙනයාමට ජනවා ටන්තන් පස්ස මහිතන්නේ. දශපාන තත්වයක් අපේ රටේ ඇතිවලතියනවා. ඒගැන උබදරණ අදහසුමකක්ද ඔ ඇතරම ලංකාව දේශපාලනික ඉතිහාසය ගරම් බැලුහම අපි අවරුදු තුංහර්සියයක් තම අපේ පරිපාල විියහැ තිබුණ නැති අපේ රජාණ්ඩු කාලේඳල ගත්තහ බහම ගැමුරු දේශපානය ඉතිහාසක් විදධ හැල ඇැපිම් සහිතය තිබුණ අතරේ හලි සටය පසු තවත් විශේෂය ගතිබුණ නමුත් හතලිස් සටය පසු ගත්ත නවපියවර සහ මේ දස් පහලව ජනවාරයයටටන් වෙනස්ස නව අප පිය රතරත් තින ශේෂිද්දියා මොක දෙවෙනස. ඇත්තරම මේකදී මනන් දකින්නේ අපි කැත්තම අකමැත්තමක පිළිගන්න සිද්ධ වෙනවා ඇයි ඔබහම කැන්නේ. හේතුව තමයි මිස පස්සු බිවෙන රජයක් හෝ බිහිවෙන නායකයෙකුට කිසිම නායකෙකුට තනිවම බීවිය ොහැක. ඒ ොන ක්ෂක නි එන්න බැහැගෙන. කිසි පක්ෂකට තනි දේශපාන පක්ෂයක් හදන්න මින් මනත හැකියාව හැදිලනෑ. කිසිම නායකයකුට තනි ජනාධිපතිවරයා වන්න මීට පස්සේ තනිවම පක්ෂයකින් බැරි වෙලා තියනවා මේක අපි කැමැත්තෙන් හො අකමැත්තෙන් හොඳ ප්‍රවණතාවක්. එකට හේතුව තමයි අපේ රට ගත්තහම ප්‍රධාන වශයෙන් භාෂා ජනවරග තුනක් ජීවත්වන පොළවක් උදාර ග ද. මම මේ කතාගන්න සමාජයේ ආසාන් වසය භාෂා තුන්සිය කොළක් කතාගරන. එකනඇ ඇමරිකාව ෝ ආසන් වයෙන් දැන්ට සයාගන්නන භාෂා තුන්සේය කොළහා මේ භාෂතුන්සිය කොලාහ ගැන්න අඩුමතරමය සංස්කෘති දෙේශයක්ත් මෙතන මූ ලා හුව මාර වෙලා තියනවා. මේ හැම මිනිහෙකුටම තමන්ගේ අන්‍යතාවෙන් ජීවත්වෙෙන්න්න මන්ගේ අන්‍යතාවෙන් ආහරය ගන්න තමන්ගේ අන්‍යතාවෙන් සිටවිල්ල හදාගන්න ඉඩ දෙන අතරේ ඇමරිකානු දේශපාල වියහ ඇතු ආර්ථිකය. තමන් උපයගන්න තිරදෙනවා මේක තමයි ෝක දියුණ දශපාන ත්වයක් ඇති අපේ රටේ වර්ගතුන ඉන්නේ අසන්න වසේ මෙහ වර්ග දෙසයක් ඉන්න. ති මේක ඉතාම චූර උදාහරණයක් මේ උදාරණයි ගලප ඇතරම ගත්තරපට සාපේක්ෂ ගත්තර පසේ අපිට ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නය අපි හදාගන්න උසාහගත් තොත් මිස පශ්නයක්නෑ අපිට හරි සර්ලව දියුණු විදිහයට බලන්නන්න මොකද අද ලෝකයේ දේශපාලනය වි . විද්‍යාක්ම කතාගනකොට අපිට ට අහිලා ඇති මවබිම මගේ මව්බිම කියලා ලොකු දේශපාලන සංකල්ප අරන් අපි කතාගන්න. ඒ හැම කතාගන්න හැමකිනට ලෝකෙ දිරති උත්තරේ තමයි මගේ බෞබිම කිනට වඩා උබ සුදුසුයි පොළොවක ඉන්න වූ සිල්ලු ප්‍රජාවගේම අයිතිය කරුව අවබෝයන්න. ඇය ඇතම දේශපාලක්ෂේ ගැනෙ පොලොවක සිටින්න වූ විධ වූ ජනකොටත් සොලට නාකත්ත්‍යය දිය හැකි මිනිසා දේශ පාලක්ඥ මිස මගේ මවබිම මගේ මවබිම කිය කෙන දේ පාලක්ඥ නව විදිරම ලෝකම ීරණය කරම්තිය හොඳම උදහරයක් දෙදන්න පුළුවන්. අලුත්ත්ත්යක් කිය අපි කියන්නේ මෙතන අපිට ලෝකෙ හතැර යන්න බෑ උදහරණ කතර පස්සේ අප හතලස්ට පස්සේ අපි රජයේ භාර දෙෙනකට අපි තිබුණා ප්‍රධාන අපන යන බෝගයක්. හතලිස්සටේ පෙ නිදහස ලැබෙනුට අපිතිබමන අපන අයින බෝගයක් දැන්ටන් අපනයන කාන්තාවක් අ ඩබයිවල්ඩ ඇවන කාන්තාවගේ එවන සල්ලිවලින් තමයි අද රටේ ප්‍රධාන ආර්ථක මාර්ගයවෙන් එතකොට අපි කොයිතරන්දුරට අපේ රට දියුණු කරගෙනෙදද කිය ප්‍රයෙන් අපනයන බෝගයක් විදිහයට අපනයන කාන්තාවක් තියෙනවා එක ඉතාම පහළ මට්ටමක් සමාජීවසිෙන් අපි දෙදේපාල වසය නතුකරගතිය නිසා අපි ලෝකය අතහරයන්න බෑ දැම වෙනට අපි තම උපයන්නනති රටක් අපි උපයන රටක් බවට පත්න්නේ කොහොම. එ අපේ තියන විජජිත කාගුණක තත්ත්ය ලෝකෙ දැන් මිනිෙක් කෙනෙක් කියන්න පුළුවන් ලෝකෙන් උතුන්ට ලංකාවයි අප එක හතින පුංචිකාදලා මේ ලෝකෙන් උතුන්රට ලංකාව කියලා එන්න එක සිංහල මිනිියක මනැත්ත එක බුද්ධාගම තිය නිසා යාාපනයේ පුස්තකාල නිසා නෙමේ ෝක තුම්රටක් වෙන්න ෝක විශේෂත රටක් වෙන්න ලංකාව ලෝකෙ කිසිම තැනකයි වර්ග හැතැන්ම විසි පන්ධක භූමි කොටසක් නෑ විවිදධ විදධ වූ දේශකුණක කලාප තියෙන්. එක තියන අපේ රට විතරයි අප ස්විශේෂී රටක් වර්ගතැන් විපන්දාතුන්සේ විස්සය පිරිතිම දෙැන් අඩු ඇති වැඩිවෙලා අඩුවෙලා ඇති නමුත් මේ වර්ගතම විසි පන්ධහ ඇතුළේ තියනවා විධ වූ දේශකුණක කලාප. දෙක් දෙක් දෙ එකක් ඇත අපේ ඕවන දෙයක් අප ඇඟට පෞද්දුලික වානග ග ගන්න පුලු. මේක හොඳ තත්ත්යක් මංසරලෝ දාහර කියන මෙච්චර ඇමරිකාව දියුණු රටක් මෙච්චර දියුණු රටක් ඇමෙරිකාව අවධන ප්‍රන්තේ තම වැඩිපුර හොයාගත්තේ හොලියවු් රමාන්තය නගා සිටවන් මේ ඇච්චටම ඇමරිකාවේ දවල මන්දිර හාසානය හොලියුට් කිය නම අපිට ද දගේ කිය ව හොලියු් ෝද ග අපට දැන් මරික්. තින්ඒයි දවලමන්දිරයේ තියන ප්‍රාන්තයට හොලිියුඩ් කරමාන්තය අරන්නග. අවවතියන වැඩිපුර අව්තියන ප්‍රදේශය තෝරගත්තම මේ කර්මාතර් මොකද සිනමාවට අවශ්‍යෝච්ච ප්‍රධාන සාධක ඇත්තම සවභාවිකා ලෝකයේ. ඒම තම රටක් සැලසුම් කරල්ල තිබුණ. තින් මේ සැලසුම් කිරීම තමයි අපිට අපිඇයි මේ සැලසුම් කිරීම කරගන්න ඇත්ති. මම ඉතාම තියවුණු සක්ෂම උදාහරයක් පෙන්න්නම් සමාජයක් සැලසුම් කරන්නේ කෙසේද කියන එකට හොඳම උදාහරණය පහුගිය පෙබරවාරිමාසේ මෙල් අඟම පෙබරවා අරිමාසය ඇමරිකාවේ ඔස්කා සම්මානුරල අපිට කියා පෑවා. ඒ තමයි එඩවඩ් නෝඩන් කියන්න නම අපි ජනප්‍රය නැතිවුණට මේක ලෝක දේශපාලනය මහාහැල ඇපීමට ලක් වෙච් අවුදු විසක් විසිපහ කර තරුණ නම එ නෝ. මෙ තමයි ඇමෙරිකාවේ රාජ්‍ය රහස් සම්බන්ධතීච්ච යම් කිසි කාරණාවක් මුළු ලෝකට මැලිකරා අපි සියලුම් දෙනාගේ විශේෂම විශේෂිත පුද්ගලීන්ගේ දුරකතන සහ උන්ගේ සම්බන්තා ජාලය ඇමෙරිකාවන් රජය විසින් මේ ශූක්ෂම ලෙස රහසිගතම ඉතාම අත්වොනෝ මතිකෝ මේක පාවිශ්ෂි කරනවා කියලා. මේක මෙතෙක් ඉතිහාස ඉතාම හැලහැපම් සහිත ලොකුම තියක්ුණ නමුත් මේක දැ අවු කීපයයක් ඇරුම කෙමින් කෙමින් අයටටකිල මේ පුද්ගල අපිට දකින්නත්න අහනතේ මේ දැසැකරනවා අසන්නන වසයෙන් හුසියා විසින් ඔහුට ශාරීරයක ආරක්ෂාවක් ලබා දෙනවාගේ. නමුත් මේක අල්ලලා ලෝරා කියන සුසේෂ ජනවාදවදින කිට උපතින් ජර්මන් ජාතික කාතාවක් එයා සිද්ධි හල්ලලා යට ලැබිච්ච පුංචි ඉගිය කල්ලා මෙන්න මේ ස්නෝඩන් සම්බන්ධව වාර්තා චිත්‍රපටියයක් හැදවා. හදලා ඇමරිකානු ඔස්කා සම්මානුල්ලට දැම්ම. තරඟ දීමට. ධාපු වෙලාවේ සියල්ලු දෙනා මවිතයට පත්කරමින් ඉතාම ීර තීරණත්ම තීරණයක් විදිහට මෙලෝරාගේ මේ වර්තා චිත්‍රපට ස්නෝඩන් පිළිබඳ වාර්තා චිත්‍රපටේ හොඳම වාර්තා චිත්‍රපටිවිේ ඇමෙිකව දුන්න. මේක අද වෙනකොට ඇමරිකාව ලබාගත්ත ලොකුම ජයග්‍රාණයක්. මොකද හේතු තමයි ඇමරිකාවට එරහිවූ පුද්ගලේ ඇමරිකාවට එරෙහිව පුද්ගලෙක් ඇමරිගව ඉතාම පිළිගත්තු ආතන පිගත් ඇතනැක්කෙන ඇමරිකාවේ ර්ථික ඉතාම ප්‍රබල කොටසක් හතුරුවන මේ සිනමා කර්මාන්තය කර්මාන්තය එක්තර පැටික ඩක් ඔස්කා සම්මානු වල ඒ ආයතනය විසින් හොඳම වාර්තා චිත්‍රට හිම සම්මානයද. මේ මේක ලෝක දේශපාලනයේ ඉතාම ප්‍රබලම අවස්ථාවක් මිනිසුන්ගේ මිනිස්ක්‍රියාවලින් සම්බන්ධව අවබෝධය දේශපාලක්ඥාට කොතෙක් තිබී යුතුද කියිය. තවත් විශේෂ දේශපල සිදධයක්තම ඇමරි සිද්වෙච් රිචඩ් නික්න්ක ජපතිවරයා ඉල්ලාස්වෙනවා. ඔහුට ඉල්ලාසවෙන සිද්ධ වනේ අමරිකාවේ රාජ්‍ය බුද්ධන්සේ හ රාජ්‍ය තොරතුරුවන්සේ සම්බන්ධව තිබිච්. විශ්වාසය මෙහ මුහුවතින් පලුදු කරයි කියලා. මෙන්නට කිවේ වෝටගේ සිද්ධිය කියලා ම එතම අවබෝධයක් නෑ මට නමයි විග්‍රහය සම්බන්ධෝ මු මේ සිද්ධිය හෙළිකරේ මහ ජනතාවට ජනවාධවේදිය හිටියා ඉතාම තරුණ වේ කල්බර්න්ස්ටන් කියලා කල්බන්ස ඉතාම තරුණ වේ හිට එකක් සිද්ධියක් මම කියන්. මට එක්තර අවස්ථ කල්බර්න්සන් හමු නමේ ම ර තුලත් ඇම කාල් බස්ටගෙන් පෞද්දලිකත් මේග නැවා හම්බ කියලා ඔහු කිවවේ මේ ඉතාම විවෘර්තවයා කිම බාධාවකින් තර ජනාාදය හෙලිකර ඇතැදි සියල් ජනමාදයසා රජ රජය විසින් දනත්ය හෙලි කරා රජයකට මේක ජනධපතිවරක් වශයෙන් මෙවැන්දයක් සිදු කරයි නම් මේ ඉතාම අනතුරුත් හහිතගේ. ඉතාම ජනතිපර සි ඉල්ලාස්ව විශේෂත්යවෙන්නන්නේ එක නෙමේ පහ සිදිය අවුදු හතලික පනක් ප මේක සමරණ හැම දාම සිද්ධි ස හැමදාම කාල්බන්ස්ටන් හැම වසරකටම පැයක්කෝ එක මාරක් සයෙන්න්නේගේ කතාගන්න සයෙන්න්නේ ප්‍රෝෘතිසේවේ කතාගන්න මේ සිද්ධී සම බලන්න රටක් ඉල්ලා ජනතිපතිවරයා වන මේ සමරන්නේ ජනතිපතිවරයාට ඉල්ලස්සන්න සලස්සපු මාධ්‍යවේදියාව. ඒකේ ම හිතන්නන්නේ ැන මාධ නිදස මාධ්‍ය නිදහස කියනන්නේ. ඒ මංහිතන්න හ වැදගත් ආදර්ශය අපි ඉගෙන ගන්නවන්න පෞච්චි කරන්න දේල්. මෙන්න මේ වගේ නව දේවල් මේමගේ අයිතිාජ සිද්ධි අප අපෝගේ කුඩා රජ්‍යයන් වලට පාඩංග දිර කරගන්න පුළුවන්. එනිසා මම හිතනවා මේ ඇතිවුණාව විශේෂිත තත්වය අපි ලෝක දේශපාලන ඇතේ ගලප් ග්ඩුවව වනවා පො ම හොඳ දහර කලින් කි්වා ලිබරල් සමාජය කියන එක හැදුනට පස්සේ පසේ ැකත ැමිනිකම ලිබරල් ස්සරහ යන්න බැයි. රජ සු සාහද ඇතුලත් ඒවාගේ මේ රාජ්‍ය ඇතුත් මේ රාජ්‍ය අතුු රාජ්‍ය බිහිවනකොටිට ලගේ රජ්‍ය හැඩ න්ඳරගනත රුද්ද මක්ක එකක ඕනම පුද්ගලය කෝනු රජා ඇ අපි දනගන්න ඕනේ මහජනත රජය දෙ පැත්ත වගීම තින මේ කලමනා කරනය කරගන්න වෙන ප්‍රාථමික සිතිවිලි ඉසරහරගෙන් නැතු. ඔබ වැඩීම කතා කලා මේ සාගච්චාවද ඇමරිකාවගැඩ. මයි ඔබල් ඇමරිකාවෙන්ට අදාදස්කර නතල් ලංකාවඩ යනවද ඇත ගේ. ශුද්ධම වූමනාව ලංකාවටයන් ලංකාේ කියලා දේශපාලනය කරන්නද අදහස්. නතන් කලා සම්බන්ධ නද කලාට නැවත් ඔ ඒක තාම තීරණය කරගෙන නෑ නමුත් මගේ මූලික ආත්ම ප්‍රකාශනය තිබුණ කලාවේ. මුලා යොදාගත්තේ ඇම දෙස්සම සමාජය පිළිබඳව යම්කිසි විග්‍රහයක් අතිකාවකට යන්න. දිමෝද ඇතරමට කලාකාරෙක් කියලා කියග නම ම තින මුද කලාකාරග මහා විශාල. පරසෙක් විසාල රර්ද ලිනාඩ උඩාවිංචි මහා කලාකරු එ ජක්තාම අපේ රටේගත්තාම ආනන්දකය කු මාරස්වාමි මහා කලාකරු ඒ වගේ නෙමේ මාතින් වික්‍රමසි මහා කලාකරු. ති ඒ වගේ බෙන්න්න තරන් පට වට පිටාවක් අප හමාජි සකස්වෙලා තිබුන්නේ පහගිය වුරුදු ානක් ඇතුල. ඇති එනිසා ු මන්දකින විද තුු පහලොක් විස්සක්ම අපිට සකස්වෙලා තිබුණන්නේ අපිට ඉතා මමාරුවෙන් අපි මේ කරපු පර්ස කැ ජීවිත අරගලයක් තම ඇතිබුණ. ඉතිං මට ඇතර මං හමදාම් රාර්ථන කරන මං හැමදාම නිදාාගනක ප්‍රාථන කරන හැට මට එලිවෙන්න ලංකාවේදිකල්. ඒ තරම්මට ආසාවත්තෙන් ලංකාවේ දූවිල්ලත් අපිට දැනන්නේ මේ සුවදක් විදිලල් එකගැන ම හදදුනේ මව දරාගත්ත පොළොඒක මව ශක්තිමත් කර පොලොවක ට ඉතාමික්මට ලංකාවට යනතම යෝන සහ විශේෂෙන්මටවශයම අුදු හතර ලාගත්ත ජීවන අදකින් බොඩක් තිනවා ඒ ගැන ඇමරිකාද ලාගත් අදැක විශේෂම. පරිපාලන්න වියූහය කර්මාන්තම වව්හය අපේ සිනමාව ගැන විශේෂෙන්ම අප ලංකාලින් හඳු දන තිය හොඳ ක්‍රම ේද කීපයක් මට පියන් ඔබ විතරක්න මහිතන මේ රටේ ඉඳලලා අපේ ලංකාවටගේ දේස පල නියගින් න්නො ඒකොල්ලත් මේ ගෙන දන්න ඔ බත් පුලවාන් දෙද කරන්න. අනිවාරයෙන්ම මෙතන තියෙන් වූමනාාවසහරමුණ තමයි එකන මට මං මොකක්ද අරමුණකට යන්න හදන්නේ මට මකක්ති වූමනාව මගේ වූමනාව මගේ බැංකු ගිෙනුමද මගේ වූමනාව අනෙකාද ම දිරිපටඉන්න සමාජය කියන අනක් කියන එක. අනෙකා කියන සංකල්පය පිළිබඳ මගේ හිතේ තියෙන ප්‍රමාණකොච්චර. මට ඉසරහැ කෙනෙකින්න්නවා මං ඉස්සරහයින් සමාජතතියන ඒෙ මන්දක්න කාල්පය කොච්චරද ඇත ම මගේ බැංකු කිනුම කෙරෙයිද දක්වන්නේ. යොච්චරයි ඒ දෙක පිල්ිබ මන්ධර්න මතන්තම මගේ ඉදිරි තිීර වෙන ම බොහොම බලාපොත්තුවන කොට ම යම් යම් ප්‍රයක වැඩමුළුවල් කීපයට සම්බන්ධ වනා. මේ නගර සැලසුම් අර දේශපාල නගරේ මානෝ නගරය ලඟ දේශපල්ලනගර බෞතික නගරයෙ සම්බන්ධ මේේ ඉතා හොඳ සතිකාවතත්වයන ප්‍රටක් තමයි මේ. ඉතින් මට මේවා ගත්තු අදදැකින්. මගේ සමාජර ගලපපන්න තමයි මගේ ඉතාම ඉක්මටමතින් මගේ වූමනා බබර වලල්ලං එහා ගිය ජනවාරයට ව්‍යාපාරය වෙනුවෙන් අද අපහාසා ගච්චාවට එක් වනේ අතුල ලියනගේ මහත්ම ඔබතුමාට අපගේ ස්තුතිය ස්තු.